ආයිබෝන් දයාබර දරුවනි, අදත් අපි ඔබත් සමඟ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නියමිත ගණිත විෂයේ තවත් ඒකකයක්, ඒ සමීකරණ පිළිබඳව. සමීකරණ විසඳීම් පිළිබඳව බොහෝ දේවල් ඔබ ඉගෙන ගන්න තියෙනවා. 6 වෙනි ශ්‍රේණියේ සිටත් 8-9 ශ්‍රේණිවලදීත් 10-11 ශ්‍රේණිවලදීත් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. මේ සමීකරණවලදී විශේෂයෙන් වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා සමීකරණ විසඳීමේදී. අපි බලාපොරොත්තු වෙනවා ලිස්ලෙසරුත් මමත් මේ සමීකරණ විසඳීමේ යම් අනුක්‍රමිකතාවය පිළිබඳවත්, ඒ සඳහා උපයෝගී වෙන ප්‍රධාන කරුණු පිළිබඳවත් ඒවා පාවිච්චි කරමින් සරල සමීකරණ හා සමගාමී සමීකරණ ගැටලු විසඳන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අපි අද ඔබට යම් අධ්‍යයනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සමීකරණ කිව්වම සමීකරණ වර්ග ගණනාවක් තියෙනවා. ඒවයින් එකක් තමයි සරල සමීකරණ, සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ, ඒ වගේම දර්ශක සමීකරණ. තවත් බොහෝ සමීකරණ තියෙනවා. ත්‍රිපද සමීකරණ, වර්ණ සමීකරණ ආදි වශයෙන් සමීකරණ වර්ග කීපයක් තිබෙනවා. නමුත් ඔබ විශේෂ දෙයට අදාළ වෙන්නේ මේ සමීකරණ ටික පමණයි. ඒනුත් අපි ඔබ සමග අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සරල සමීකරණ හා සමගාමී සමීකරණ විසඳන ආකාරය පිළිබඳව. මෙහිදී ඉතා වැදගත් වෙන කරුණු කීපයක් තිබෙන බව මා කලින් සඳහන් කළා. ඒ කුමක්ද? මේ සමීකරණ විසඳීමේදී අවශ්‍ය වෙනවා අපේ ප්‍රධාන ගණිත කර්මවල හා ප්‍රතිලෝම ගණිත කර්මයේ හඳුනා ගැනීම. සමීකරණ විසඳීමේදී ගණිත කර්මයයි ප්‍රතිලෝම ගණිත කර්මය පාවිච්චි කරන අවස්ථාවන් පිළිබඳව අපි ඉදිරියේදී කතා කරනවා. බලමු මේ ප්‍රතිලෝම ගණිත කර්ම හා ගණිත කර්මය කුමක්ද කියන එක. ඔබ දන්නවා ප්‍රධාන ගණිත කර්ම එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. එහි ප්‍රතිලෝම ගණිත කර්මය එකතු කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය අඩු කිරීම, අඩු කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය එකතු කිරීම. ඒ වගේම ගුණ කිරීම, එහෙම නැත්නම් වැඩි කිරීම, ඔයගොල්ලෝ කියන්නේ ගුණ කිරීමේ ගණිත කර්මයේ ප්‍රතිලෝමයේ බෙදීම, බෙදීමේ ප්‍රතිලෝම ගණිත කර්මයේ ගුණ කිරීම. ඉතින් මේ ගණිත කර්ම වගේම වැදගත් වෙන තවත් දෙයක් තියෙනවා. අපි දැනගන්න ඕනේ යම් ක්‍රියාවල, එහෙම නැත්නම් ගණිත කර්මයත් එක්ක සම්බන්ධ වෙන භාග ආශ්‍රිත ගැටලු තියෙනවා. එතකොට ඒ භාගයේ ප්‍රතිලෝම ගුණ්‍ය, එහෙම නැත්නම් භාගයේ ඉවත් කරගන්න පාවිච්චි කරනවා ප්‍රතිලෝම ගුණ්‍ය කියන එක, එහෙම නැත්නම් පරස්පරය කියලා. ප්‍රතිලෝම ගුණ්‍ය, එහෙම නැත්නම් තවත් වචනයක් අපි කරනවා පරස්පරය කියලා. දැන් උදාහරණයක් හැටියට මෙහි තියෙනවා A වලින් B කියන භාගයේ හේ පරස්පරය තමයි B වලින් A. ඒ වගේම x කියන සංඛ්‍යාවේ පරස්පරය එක බෙදීම x. සෑම වෙලාවම සංඛ්‍යාව හෝ නැත්නම් භාගය හෝ එහි පරස්පරය ගුණ කර විට සෑම වෙලාවට ලැබෙන්නේ 1. ඒ නිසා මේ පරස්පරය ප්‍රතිලෝම ගුණ්‍ය, අර මූලික ගණිත කර්මවල ප්‍රතිලෝම ගණිත කර්ම වැදගත් වෙනවා මේ සමීකරණ විසඳීමේදී අපි ඒ කරන ක්‍රියාපිළිවෙලට. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි ප්‍රත්‍යක්ෂ. මේ ප්‍රත්‍යක්ෂ කොහොමද මේ සමීකරණ විසඳීමට ඉවහල් වෙන්නේ කියන එක පිළිබඳව හොඳ විස්තරයක් ඉදිරිපත් කරනවා අපේ ලෙස්ලි වික්‍රමත් සර්. මම ඉල්ලා හිටනවා ලෙස්ලි වික්‍රමත් සර්ගෙන් ප්‍රත්‍යක්ෂ පිළිබඳව මේ දරුවන්ට පැහැදිලි කරන්න කියලා. බුදුවේ පුතේ, අපි මේ සරල සමීකරණ විසඳනකොට අපට මූලික වශයෙන් වෙනත් මූලධර්ම පිළිබඳව අපි යම් යම් කොටස් දැනගත යුතුයි. ඉතින් ඒ අනුව තමයි දැන් සර් අපට මේ පරස්පරය කියන එක, ඒ වගේම ප්‍රතිලෝම ගුණ්‍ය, ප්‍රතිලෝම ගණිත කර්මය කියන ටික අපිට පැහැදිලි කරා. අපි බලමු දැන් මේ ප්‍රත්‍යක්ෂ. ප්‍රත්‍යක්ෂ කියන එකත් අපට අනිවාර්යයෙන්ම අවශ්‍යයි මේ සරල සමීකරණ, සමගාමී සමීකරණ හා අනෙක් සියලුම සමීකරණ විසඳන්න. හොඳයි, ප්‍රත්‍යක්ෂයන් කියන්නේ මොනවද? ප්‍රත්‍යක්ෂයන් කියන්නේ කිසිදා වෙනස් නොවන පිරිසිදු සත්‍යයන් සමූහයක්. අපට මේ විශේෂ නිර්දේශය තුළ මේ මූලික ප්‍රත්‍යක්ෂයන් පහක් පිළිබඳව අප දැනගත යුතුයි. මම මේ මූලික ප්‍රත්‍යක්ෂයන් පිළිබඳව කියන්නම්. මේ හැම ප්‍රත්‍යක්ෂයකින්ම අපට කියන්නේ එකිනෙකට සමාන වූ රාශීන් දෙකක් පිළිබඳව. එකිනෙකට සමාන වූ රාශීන් දෙකක් තියෙනකොට ඒ රාශීන් දෙකට එක්පසකට යම් ගණිත කර්මයක් සිදු කළහොත්, සංඛ්‍යාත්මක ගණිත කර්මයක්, අනෙක් පසටත් එම ගණිත කර්මයම සිදු නොකළොත් ඒ දෙපස සමතුලිතතාවයේ බිඳිල යනවා. ඉතින් සමතුලිතතාවයේ නොබිඳී පවතින්න නම් ඒ එකම ගණිත කර්මය දෙපසටම සිදු කළ යුතුයි කියන මේ මූලික කරුණ තමයි මේ සියලුම ප්‍රත්‍යක්ෂයන්ගින් අපට උගන්වන්නේ. අපි බලමු මේ එකින් එක සලකා බලමු. පළමු ප්‍රත්‍යක්ෂයෙන් අපට කියනවා මෙහෙම. සමාන රාශිවලට එකම රාශිය එකතු කිරීමෙන් ලැබෙන රාශිද සමාන වී. ඒ කියන්නේ අපි හිතමු A සමානයි B කියලා යම් ප්‍රකාශනයක් තිබුණා කියලා. මේ ප්‍රකාශනයේ දෙපසටම අපි එකම දේ එකතු කරනවා. අපි එක්පසකට පමණක් එකතු කළොත් වෙන්නේ සමතුලිතතාවයේ බිඳිල යනවා.
හිතන්න තරාදියක් පිළිබඳ දෙපස සමාන වූ තුලාවක එක් පසකට අපි බරක් එකතු කළොත් ඒ පැත්ත බරින් වැඩි වෙලා යට යනවා. එතකොට අනෙක් පැත්ත උඩ යනවා. මේ සමතුලිතතාවයේ බිඳෙනවා. නොබිඳී පවතින නම් අපි දෙපසටම ඒ එකම දේ එකතු කරන්න ඕනේ. මුල් පැත්තට එකතු කළා වාගේම අනිත් පැත්තට. ඒක තමයි මේ ප්‍රත්‍යක්ෂයෙන් කිව්වේ. සමාන රාශි වලට එකම රාශිය එකතු කිරීමෙන් ලැබෙන රාශි සමාන වෙයි. අපි ඒ සමානයි B නම් මේ දෙපසටම අපි K කියලා සංඛ්‍යාවක් එකතු කරනවා. එවිට A ධන K සමානයි B ධන K. මේ ප්‍රත්‍යක්ෂයෙන් අපට තවත් විදියකට කියන්න පුළුවන් එකිනෙකට සමාන ප්‍රකාශන දෙකක් තියෙන අවස්ථාවක A සමානයි B, C සමානයි D. මෙහෙම ප්‍රකාශන දෙකක් තියෙනවා නම් අපට කියන්න පුළුවන් A ගේ C ගේ එකතුව සමාන වෙනවා B හා D ගේ එකතුවට. ඉතින් මේ පළවෙනි ප්‍රත්‍යක්ෂයෙන් කියන සත්‍යය ඒකයි. ඒ වගේම තමයි අනිත් ප්‍රත්‍යක්ෂ. අපි දෙවන ප්‍රත්‍යක්ෂය සලකා බලමු. එයින් කියවෙන්නේ සමාන රාශි වලින් එකම රාශිය අඩු කිරීමෙන් ලැබෙන රාශිත් එක සමාන වන බව. සමාන රාශීන් අපි සලකමු A සමානයි B කියලා. මොනවා හෝ දෙකක් තියෙනවා සමාන. අපි එක් පැත්තකින් යමක් අඩු කළොත් මේ සමතුලිතතාවය රැකගන්න නම් අනිත් පැත්තෙනුත් ඒ දේම අඩු කළ යුතුයි. ඒ නිසා A සමානයි B නම් A ඍණ K සමානයි B ඍණ K ලෙස ලියන්න පුළුවන්. එලෙසම එකිනෙකට සමාන ප්‍රකාශන දෙකක් තියෙනවා නම් A සමානයි B හා C සමානයි D ලෙස අර A හා C ගේ අන්තරය අපිට කියන්න පුළුවන් B හා D ගේ අන්තරයට සමාන බව. තුන්වන ප්‍රත්‍යක්ෂයෙන් කියවෙන්නේ බෙදීම පිළිබඳව අර දෙපස සමාන වුණු ඒ රාශි දෙක එකම නිශ්ශුන්‍ය රාශියකින් බෙදුවොත් ඒ ලැබෙන නව රාශීන් දෙකත් එක සමාන වෙනවා. මෙතනදී දුවේ පුතේ මේ නිශ්ශුන්‍ය කියන කතාව වැදගත් වෙනවා. නිශ්ශුන්‍ය කියන්නේ අපි ගණිතයේදී කිසිම දෙයක් ශුන්‍යයෙන් බෙදන්නේ නැහැ. මොකද ශුන්‍යයෙන් බෙදීම අර්ථ විරහිතයි. ඒක නිසා අපි ඒ අනිවාර්යෙන් සටහන් කළ යුතුයි. එවිට අපට A සමානයි B නම් A බෙදීම K සමානයි B බෙදීම K ලෙස ලියන්න පුළුවන්. A සමානයි B හා C සමානයි D ලෙස වෙන වෙනම ප්‍රකාශන දෙකක් තිබුණොත් මේ තුන්වෙනි ප්‍රත්‍යක්ෂයම මේ අයුරින් යොදන්න පුළුවන්. A බෙදීම C සමානයි B බෙදීම D ලෙස. හොඳයි. ඒ වගේම අපට තවත් ප්‍රත්‍යක්ෂයන් දෙකක් තියෙනවා. අපි හතරවෙනි ප්‍රත්‍යක්ෂයෙන් අපට කියවන්නේ සමාන රාශීන් දෙකක් එකම රාශියකින් ගුණ කිරීමෙන් ලැබෙන රාශිත් එක සමාන බව. කලින් පරිදිමයි සමතුලිතතාවයේ නොබෙදෙන්න ඒ දෙපසම එකම රාශියෙන් ගුණ කරන්න ඕනේ. එම ප්‍රත්‍යක්ෂයෙන් අපට පවසන්න පුළුවන් A සමානයි B හා C සමානයි D ලෙස වෙන වෙනම සමාන වුණු ප්‍රකාශන දෙකක් තියෙනවා නම් A ගුණ කිරීම C සමානයි B ගුණ කිරීම D ලෙස. අපි අවසාන ප්‍රත්‍යක්ෂය අපිට තියෙනවා මෙහෙම එකම රාශියකට සමාන වූ රාශීන්ද එකිනෙකට සමාන වෙයි. මෙයින් අදහස් වන්නේ මොකද්ද? A සමානයි B කියලා අපි හිතමු. මේ දෙන්න එක සමානයි හරියටම. එලෙසම B සමානයි C. එහෙමනම් අපට මේ ප්‍රකාශන දෙක දෙස බලලා අපට නිගමනයකට එළඹෙන්න පුළුවන්. අපට තර්කයකට එළඹෙන්න පුළුවන් A හා C දෙදෙනාත් එක සමාන බව. මේවා පිළිසිදු සත්‍යයන්. මේවා කිසිසේත්ම වෙනස් නොවන සත්‍යයන්. ඉතින් මේ සත්‍යයන් අපි අපේ මේ සමීකරණ විසඳීම කියන මේ විෂය ගොඩනැංවීම සඳහා අපි යොදාගත යුතුයි. ඒක යොදාගන්නේ කොහොමද කියන එක දැන් අපි සර්ට පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා සිටිමු. හොඳයි. බොහොම නිරවුල් ලෙස ඔබට පැහැදිලි වෙන්න ඇති ලෙස මේ ප්‍රත්‍යක්ෂ පහක් පිළිබඳව ඔබට ඉදිරිපත් කළා. එතකොට මේ ප්‍රත්‍යක්ෂ පහත් අර අපි කලින් කතා කළ මූලික ගණිත කර්ම හා ඒවායේ ප්‍රතිලෝම ගණිත කර්මයක් ඒවා යොදන්නේ කොහොමද කියන එකත් පැහැදිලිව අපි ඉදිරියේ සමීකරණ විසඳීමේදී කතා කරනවා. ඇත්තෙම සමීකරණ විසඳීමේදී වැදගත්ම කාරණා ටිකක් තමයි මේ ප්‍රත්‍යක්ෂ හා මූලික ගණිත කර්ම ඒවායේ ප්‍රතිලෝම ගණිත කර්මයේ පරස්පරය එහෙම නැත්නම් ප්‍රතිලෝම ගුණ්‍ය. ඒවා නිවැරදිව භාවිතා කළොත් ඒවා අනුපිළිවෙල සහිතව ඔබට සමීකරණ විසඳීම සමගාමී සමීකරණ සරල සමීකරණ විසඳීම විතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට බලමු ඒ ආශ්‍රිත සමීකරණයක්. මේ බලන්න සටහනේ තියෙනවා x ධන 2 සමාන වෙනවා 12ට. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ කුමක්ද මෙහි?
x විසඳීම x ට අගයක් සෙවීම. එහෙනම් x ට අගයක් සෙවීමට x එක්ක සම්බන්ධිතලා ඉන්නේ ධන දෙක. එහෙනම් අපි ධන දෙක ඉවත් කළ යුතුයි. අප ළඟ තියෙන දෙයක් ඉවත් කරන්න නම් අපි ඒව විසි කරන්න ඕනේ. එහෙම නැත්නම් අයින් කරන්න ඕනේ. එහෙනම් ධන දෙක ඉවත් කරන්න අපි කළ යුතු කාර්යය මොකද්ද? එහි ප්‍රතිලෝම ග්‍රන්ථ කර්මය කුමක්ද? දෙකක් අඩු කරන්න ඕනේ. එහෙනම් අපි x ධන දෙකෙන් දෙකක් අඩු කළොත් අපි දන්නවා දැන් රිසර් පැහැදිලි කළා මේක තුලාවක් වගේ. අනිත් පැත්තුනත් අඩු කරන්න ඕනේ. අනිත් පැත්තටත් එකතු කරන්න ඕනේ. එහෙනම් මේ පැත්තෙන් අපි කළේ ධන දෙකේ ප්‍රතිලෝම ග්‍රන්ථ කර්මය අඩු කළා දෙකක් අඩු කළා එහෙනම් 12 නුත් දෙකක් අඩු කරන්න ඕනේ. දැන් බලන්න x ධන දෙක අඩු කිරීම දෙක සමානයි 12 ඍණ දෙක. ධන දෙකෙන් ඍණ දෙකක් අඩු වුණාම මේ පැත්තේ x පමණක් තනි වෙනවා ඉතිරි වෙනවා. එහෙනම් x ට ප්‍රතිතුරක් ලැබෙනවා 12 න් දෙකක් අඩු කරපුවාම 10යි. එතකොට දැන් මේ x වල අගේ නැවත අපි යෙදුවොත් සමීකරණය සත්‍ය වෙනවා. බලන්න x කියන්නේ අගේ 10 නම් 10 ට දෙකක් එකතු වුණාම නේද 12 වෙන්නේ. එහෙනම් සමීකරණයේ දෙපස සමානයි සමතුලිතයි. අපි තවත් සමීකරණයක් අරගෙන බලමු. x ඍණ දෙක සමානයි 12යි. දැන් x එක්ක සම්බන්ධය කුමක්ද? දෙකක් අඩු වෙලා තියෙනවා. එහෙනම් අපිට අඩු වෙලා තියෙන දෙක ඉවත් කරන්න මොකද කරන්නේ? දෙකක් එකතු කරගන්න ඕනේ. එහෙනම් ඒ එකතු කිරීම සමීකරණයේ අනිත් පැත්තටත් කරන්න ඕනේ. එහෙනම් 12ට දෙකක් එකතු කරන්න ඕනේ. එතකොට වම් පැත්තේ තියෙන x වල ඍණ දෙක ධන දෙක කියන්නේ ඍණ දෙකයි ධන දෙකයි ඉවත් වෙනවා. x විතරක් ඉතුරු වෙනවා. 12යි දෙකයි වම් පැසෙක දකුණු පැස එකතු වුණාම 14යි. එහෙනම් x වලට අගයක් ලැබෙනවා 14. x වලගේ 14 බලමු පළවෙනි අවස්ථාවේ යොදලා සමීකරණය සමානද කියලා. 14 න් දෙකක් අඩු වුණාම 12 වෙනවා. එහෙනම් සමීකරණය සත්‍යයි. අපි තවත් අවස්ථාවක් බලමු. එහි තියෙන්නේ 3 x සමානයි 12. දැන් x හා සම්බන්ධය කුමක්ද? 3 සහ x අතර තියෙන ගුණිතය. එහෙනම් අපි කළ යුත්තේ ගුණිතයේ ප්‍රතිලෝම ක්‍රියාවලිය. ගුණිතයේ ප්‍රතිලෝමය මොකද්ද? බෙදන්න ඕනේ. එහෙනම් අපි 3x 3ෙන් බෙදුවොත් 12ත් අනිවාර්යයෙන්ම 3ෙන් බෙදන්න ඕනේ. 3x 3ෙන් බෙදුනහම x වෙනවා. 3ට 3 සුළු වෙනවා. 12 3ෙන් බෙදුනහම 4යි. x වලගේ 4 ආදේශ කළොත් එහෙම නැත්නම් 3 ගුණ කිරීම x වෙනුවට 4 යදුවොත් 3 * 4 12යි. දෙපැත්ත සමතුලිතයි. අපි තවත් අවස්ථාවක් බලමු. මේ හැම එකකම යෙදුනේ ප්‍රත්‍යක්ෂය. අපි අර කලින් කතා කරපු ප්‍රත්‍යක්ෂය යෙදුවේ. x බෙදීම 4 සමානයි 12යි. දැන් x එක්ක සම්බන්ධය කුමක්ද? 4ෙන් බෙදෙනවා. එහෙනම් බෙදීමේ ප්‍රතිලෝම ක්‍රියාවලිය අපි කරනවා මොකද්ද? 4ෙන් ගුණ කරනවා. එහෙනම් 12ත් අපි 4ෙන් ගුණ කරන්න ඕනේ සමාන ලකුණින් අනිත් පැත්තේ. එහෙනම් 4ට 4 සුළු වෙනවා. ඔබ දන්නවා 4ෙන් x ගුණ කිරීම 4 4ට 4 සුළු වෙලා x තනි වෙනවා. 12 4ෙන් ගුණ කරනවාම 48යි. බලන්න 48 බෙදීම 4 කියන්නේ 12 නෙවෙයිද කියලා. එහෙනම් ප්‍රත්‍යක්ෂය සත්‍යයි නේද? හොඳයි. අපි තවත් අවස්ථාවක් බලමු. අර මා කලින් කතා කරපු පරස්පරය පිළිබඳ දෙය දෙන එක. 4ෙන් 3x සමානයි 12. x එක්ක සම්බන්ධය කුමක්ද? 3ෙන් ගුණ වෙනවා 4ෙන් බෙදෙනවා. එහෙනම් 3ේ ගුණිතය අයින් කරන්න 3ෙන් බෙදන්න ඕනේ. 4ේ බෙදීම අයින් කරන්න 4ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් අපි 4ෙන් 3යි x වල 4ෙන් 3 පරස්පරයෙන් ගුණ කරනවා. 4ෙන් 3 පරස්පරය කුමක්ද? 3ෙන් 4. එහෙනම් 12ත් අපි ගුණ කළ යුත්තේ 3ෙන් 4ෙන්. දැන් බලන්න පරස්පරයේ සංඛ්‍යාවයි ගුණ වුණාම 3ට 3 සුළු වෙනවා. 4ට 4 සුළු වෙනවා. x පමණක් වම් පැසෙ ඉතුරු වෙනවා. අනිත් පැත්තේ 12 3ෙන් 4ෙන් ගුණ වෙනවා කියන්නේ 12 3ෙන් බෙදුනාම 3 වරක් 4යි. 4 වරක් 4 16යි. අන්න ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරලා අපි මේ යොදාගත්තා. ඒ වගේම මෙන්න මේ කාරණේ ඉතා වැදගත්. මේ සිද්ධි හරියට පාවිච්චි කළේ නැත්නම් බොහෝ වෙලාවට දරුව අපි දන්නවා පාවිච්චි කරන මේ යොදාගන්නේ එහා පැත්තට ගෙනියනවා, එහෙම නැත්නම් මෙහා පැත්තට ගේනවා කියලා. මේක සම්පූර්ණ වැරදි. මේ සංඛ්‍යාව අපිට එහා පැත්තට මෙහා පැත්තට ගෙනියන්න බෑ. අපි කරන්නේ එහි ප්‍රතිලෝම ක්‍රියාවලිය. එහෙම පාවිච්චි කරන විතරනේ මේ සමහර අය හදාගෙන තියෙනවා එහා පැත්තට ගෙනියනකොට ඍණ වෙනවා. එහා පැත්තට ගෙනියනකොට ධන වෙනවා කියලා. එහෙම දෙයක්වත් නෑ. මේ බලන්න එවැනි අවස්ථාවන් පාවිච්චි කළා තියෙනවා අප සාමාන්‍ය පෙළ විභාගයේ සමහර අයට උත්තර පත්‍ර බලනකොට මේ අවස්ථාවන් දැන් බලන්න 3x සමානයි 12යි. අර එහා පැත්තේ ගෙනියනවායි කියන සම්මතය නිසා 12න් 3ක් අඩු කරනවා. ඉතින් 12න් 3ක් අඩු කරපුවාම මේ අගේ මේ ක්‍රියාවලිය වැරදීනේ. 12න් 3ක් 9 x සමානයි 9 වුණා. 9 වරක් 3 12 නෙමෙයිනේ. ඒ නිසා තාම වැදගත් දෙයක් තමයි මේ ප්‍රත්‍යක්ෂ හා අනුපිළිවෙල. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ වල අනුපිළිවෙල, එහෙම නැත්නම් අර පරස්පරය කරන ක්‍රියාවලියේ ප්‍රතිලෝම ක්‍රියාවලිය දැනගෙන සමීකරණ විසඳන එක. හොඳයි. මා ඉල්ලා හිටනවා ලෙස්ලි සර්ගෙන් තවත් මේ ආශ්‍රිතව විශේෂිත කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු කියලා කීපයක් කතා කරලා අපි සමීකරණ විසඳීම් වලට එමු. ලෙස්ලි සර්ගේ පිළිබඳව සූදානම් ඉන්නවා. ඔව් දුවේ පුතේ, අපි බලමු දැන් මේ සමීකරණයක් විසඳනකොට මොනවද අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කියලා. දැන් සර් අපට පැහැදිලි කළා මේ මූලික අවස්ථා, මූලික සංකල්ප, ගුණ කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම වගේ ගණිත කර්ම යෙදෙනකොට කොහොමද සරල සමීකරණය විසඳන්නේ කියලා. දැන් සමහර අවස්ථාවල අපිට මීට වඩා සංකීර්ණ තත්ත්වයේ සරල සමීකරණ හමු වෙනවා.
වරහන් තියෙන්න පුළුවන් භාග තියෙන්න පුළුවන් ඉතින් ඒ වගේ සජාතීය පද ගොඩක් තියෙන්න පුළුවන් ඒ වගේ සමීකරණ හමු වෙනකොට අපි ඒ සමීකරණය විසඳනඳ අපි යම් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා ඒ ක්‍රියාමාර්ග පිළිබඳව අපි කතා කරමු කොහොම මොනවද අපි කරන්නේ ඉස්සල්ලාම අපිට කියන්න තියෙන්නේ වරහණක් ඇත්නම් ඒ වරහණ අපි ඉවත් කරන්න ඕනේ වරහන් තියාගෙන සමීකරණ විසඳන්න බෑ සියලුම වරහන් ඉවත් කරන්න යුතුයි ඒ වගේම අපි භාග සංඛ්‍යා තියෙනවා නම් ඒ භාග සංඛ්‍යා නැති සරල සමීකරණයක් ලබා ගත යුතුයි භාග සංඛ්‍යා ඉවත් කර ඒ වගේම තමයි සජාතීය පද තියෙනවා නම් ගොඩක් ඒවා සුළු කරලා අපට තනි සජාතීය පද සහිත සමීකරණයක් ලබා ගත හැකියි. ඉතින් මේ කියන ක්‍රියාවලි පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි මේ වරහන ගැන බලමු. වරහනක් අපි සුළු කරනකොට කොහොමද වරහන් විවිධ වර්ගේ වරහන් තියෙනවා. කොටු වරහන් අමු වෙනවා, සංගල වරහන්, සුළු වරහන් මේවයිත් අපි අනුපිළිවෙලක් තියෙනවා. මුලින්ම අපි සුළු කරන්න ඕනේ කොටු වරහන. දෙවනුව සංගල වරහන. දෙවනුව සුළු වරහන ආදී වශයෙන් තමයි ඒ වරහන් අපි නැති කරගන්නේ. ඒ වගේම තමයි භාග නැති කිරීම භාග නැතිකරන්න අපට සිද්ධ වෙනවා භාග නොමැති සරල සමීකරණයක් ගොඩනගා ගන්න ඕනේ. මේ සඳහා අපට තියෙනවා ක්‍රමවේදයන් දෙකක්. එකක් තමයි හරස් ගුණිතය අනිත් එක තමයි මේ සියලුම භාගවල හරයන්ගේ කුඩා පොදු ගුණාකාරයෙන් හැම පදයක්ම ගුණ කිරීම. අර ප්‍රත්‍යක්ෂ වලින් අපි දන්නවා හැම පදයක්ම එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න ඕනේ. අපි භාගවල කුඩා පොදු ගුණාකාරය හොයලා එයින් හැම පදයක්ම ගුණ කළොත් අපට භාග නොමැති සමීකරණයක් ලැබෙනවා. හොඳයි. ඉතින් මේ වගේ ක්‍රමවේදයන් අනුගමනය කරලා අපට සමීකරණ විසඳන්න පුළුවන්. අපි බලමු ඒ ටිකක් සංකීර්ණ තත්ත්ව සමීකරණ ටිකක් විසඳන්න. හොඳයි. මුලින්ම මම ගන්න සමීකරණයක් 4x + 2 = 18යි. බලන්න මේ හැම සමීකරණයක්ම ගණිතමය අභියෝගයක් අපට එල්ලවන. දැන් බලන්න මෙතනදී අපට කියන්නේ එක්තරා ගැටලුවක් මේ තියෙන්නේ. මේ ගැටලුව තමයි මේ ප්‍රකාශනයක් ලෙස ලියවිලා තියෙන්නේ. x කියන සංඛ්‍යාව 4න් ගුණ වෙලා ඒට දෙකක් එකතු වෙලා එවිට ලැබෙන පිළිතුර 18යි. ඇත්තටම මේ ගණිත ගැටලුවක්නේ. x 4න් ගුණ වෙලා දෙකක් එකතු වෙලා පිළිතුර 18යි. ඒ x කියන සංඛ්‍යාව කීයද කියන එක තමයි මෙයින් අහන්නේ. ඉතින් අපි මේක විසඳනකොට දැන් සර් පැහැදිලි කළා වගේ අපි බලන්න ඕනේ මේ x ට සිදු වෙලා තියෙන ගණිත කර්මයන් මොනවද කියලා. x ගණිත කර්මයන් දෙකකට භාජනය වෙලා තියෙනවා. මුලින්ම x 4න් ගුණවලා දෙවනුව ඒට දෙකක් එකතු වෙලා. එහෙනම් අපි මේ විසඳන්නට පටන් ගන්නේ අවසාන ගණිත කර්මය. දෙකක් එකතු වීම අවසානයේ උනේ. එහෙනම් අපි මුලින්ම අන්නේ එකතු වුණු දෙක නැති කරන්න ඕනේ. ඒ සඳහා අපිෙහි ප්‍රතිලෝම ගණිත කර්මය අඩු කිරීම දෙක දෙපසටම යොදනවා දෙකක් අඩු කරනවා. එවිට සමීකරණේ දෙවෙනි හේලිය ආකාරයට ගන්නවා. බලන්න ධන දෙක ඍණ දෙක ආපුවම ඒ දෙක එකතුව ශූන්‍ය වෙනවා. එවිට 4x = 16යි. දැන් x 4න් ගුණ වෙලා පිළිතුර 16යි. දැන් මේ ගුණවීම කියන එකේ ප්‍රතිලෝම ගණිත කර්මය බෙදීම. ඒක නිසා අපි දෙපසම 4න් බෙදනවා. 4න් බෙදුනොත් මොකද වෙන්නේ? මේ 4 ඉවත් වෙලා 1 වෙනවා. 4 4න් බෙදුනොත් 1යි. එවිට 1x කියන්නේ x = 16 4න් බෙදුවොත් 4යි. දැන් අර සර් මුලින් කිව්වා වගේ මේ සමීකරණ විසඳනකොට අපට මේ නිවැරදිදයි බලන්න ඇත්තටම ගුරුවරයෙක් අවශ්‍යත් නැහැ. ශිෂ්‍යයාටම පුළුවන් මේකේ නිවැරදිතාවය පරීක්ෂා කරන්න. අර අපි විසඳපු සමීකරණේ මේ පිළිතුර හරිනම් එය අපි ඒ සමීකරණයේ x වෙනුවට ආදේශ කළොත් දෙපස සමාන විය යුතුයි. අපි x ට 4 දැම්මොත් 4x කියන්නේ 4 වරක් 4 16යි. ඒට දෙකක් එකතු කළොත් 16යි 2යි 18යි. ඉතින් ඒ කියන්නේ අපි නිවැරදි. හොඳයි. අපි තව සමීකරණයක් ගමු. 2 වාරයක් x + 3 ඍණ 12 = 0යි. 2 වාරයක් x + 3 ඍණ 12 = 0යි. බලන්න x ට සිදු වී තිබෙන ගණිත කර්මයන් මොනවද කියන එක හොඳින් අධ්‍යයනය කරන්න. මෙතනදී x 3ක් එකතු වෙලා තියෙනවා. මුලින්ම සිදු වෙලා තියෙන ගණිත කර්මය එයයි. ඉන්පසුව එය දෙකෙන් ගුණ වෙලා තියෙනවා. තෙවනුව 12ක් අඩු වෙලා තියෙනවා. ගණිත කර්ම 3ක් තියෙනවා. මේ 3ට ප්‍රතිලෝම ගණිත කර්ම 3ක් අපට යොදන්න වෙනවා. අපි මුලින්ම අඩු වී තිබෙන 12. ඒකනේ අවසානයේ උනේ. එය පිළිබඳව සලකා බැලිය යුතුයි. එය ඉවත් කිරීමට අපි 12ක් දෙපසටම
එකතු කළ යුතුයි. එවිට අපට සමීකරණය ලැබෙනෝ 12 12 දෙපසටම අපි එකතු කළොත් 2x ධන 6 ඍණ 12 ධන 12 සමානයි බිංදුව ධන 12. ඍණ 12යි ධන 12යි ශුන්‍ය බවට පත් වෙනවා. එවිට අපට ලැබෙනවා 2x ඍණ 6 සමානයි බිංදුවයි කියලා. හරි 2x ධන 6 ඍණ 12 සමානයි බිංදුවයි. මෙතනදී අපට මෙහෙමත් පුළුවන්. දැන් මෙතනදී මම මුලින්ම කිව්වනේ අර මේ සජාතීය පද සුළු කරන්න. ඉතින් ඒක නිසා මේ 96 ඍණ 12යි සුළු කරලා එක පදයක් බවට පත් කරන්නත් පුළුවන්. එහෙම පත් කළොත් 2x ඍණ 6 සමානයි බිංදුවයි. ඒ කොහොම කරත් අපිට එකම සමීකරණයම තමයි ලැබෙන්නේ. දැන් මෙතනදී දැන් මේ අවස්ථාවේ තියෙනවා x ගණිත කර්ම දෙකකට භාජනය වෙලා. දෙකෙන් ගුණවීම හා 6ක් අඩු වීම. මෙතනදී අපි මේ අඩු වුණු 6 නැති කරන්න දෙපසටම 6 6 එකතු කරනවා. එවිට වෙන්නේ 96 ඍණ 6යි ශුන්‍ය වෙනවා. 2x සමානයි 6 ලෙස ලැබෙනවා. එය දෙපසම දෙකෙන් බෙදීමෙන් x සමානයි 3 කියන සරල සමීකරණය අපට ලබා ගන්න පුළුවන් වෙනවා. හොඳයි, ඒ වගේම අපට හමු වෙනවා භාග සහිත සරල සමීකරණ. අපි බලමු භාග සහිත සරල සමීකරණයක්. 2 බෙදීම 2x ධන 1 සමානයි 4 බෙදීම 5x ඍණ 1. මේ භාග සහිත සරල සමීකරණේ විසඳන්න උත්සාහ කරමු. මෙහි භාග නැති කරන්න ඕනේ. මම මුලදී කිව්වනේ භාග තියෙනවා නම් භාග නැති කරන්න ඕනේ. ඒ සඳහා ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. එකක් හරස් ගුණිතේ, අනික කුඩා පොදු ගුණාකාරයෙන් හැම පදයක්ම ගුණ කිරීම. අපි මෙතනදී බලන්න ඕනේ ගැටලුවේ ස්වභාවය අනුව මොකද්ද යෙදිය යුතු මේකට මේ ක්‍රියාපිළිවෙල කියලා. දැන් මෙතනදී නම් මේ සමාන භාග දෙකක් තියෙන්නේ. එහෙමනම් මේ භාග දෙකේ හරස් ගුණිතයන් එක සමාන විය යුතුයි. ඒක නිසා මේ හරස් ගුණිතයන් සමානයි කියලා අපි ලියනවා. ඉතින් දරුවෝ දැන් කල්පනා කරයි, සමහර අය දන්නවත් ඇති නොදන්නවත් ඇති මොකද්ද මේ හරස් ගුණිතය කියන්නේ කියලා. ඒ හරස් ගුණිතය අපි පැහැදිලි කරගමු. මේ විදිහට තුල්්‍ය භාග දෙකක් අපි සලකා බලමු. 3^2 හා 9/6 කියන තුල්්‍ය භාග දෙක. මේ 3^2 කියන භාගයට හරියටම 9/6 කියන භාගය එක සමානයි. මොකද භාගයක ලවයත් හරයත් එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් ලැබෙන භාගය එක සමානයි කියලා දරුවෝ අහලා තියෙනවා. අපි මේ 3ෙන් ගුණ කරලා තියෙන්නේ. 3 වරක් 3 9යි, 3 වරක් 2 6යි. දැන් බලන්න හොඳට මේක දිහා හොඳට මෙහෙම භාග දෙකක් සමානව තියෙනවා නම් පළමු භාගයේ ලවය දෙවන භාගයේ හරයෙන් ගුණ කරමු. ඒ කියන්නේ 2ත් 9ත් කියන දෙක. පළමු භාගයේ ලවය 2යි දෙවන භාගයේ හරය 9යි. එහෙමනම් දෙවරක් 9 කියන ගුණිතය බලන්න. දෙවරක් 9 18යි. ඒ වගේම පළමු භාගයේ හරය දෙවන භාගයේ ලවයෙන් 3 6න් ගුණ කරන්න. 3 වරක් 6 18යි. මොකද වෙන්නේ? මේ ගුණිතයන් දෙක එක සමාන වෙනවා. ඉතින් මේ බලන්නකො මේක හරිම ලස්සන රටාවක්. මේ වගේ රටා අපිට ගණිතයේ හමු වෙනවා විවිධ තැන්වල. ඉතින් ගණිතය අධ්‍යයනය කරනවා කියන්නේ මේ සංඛ්‍යා තුල පවතින මේ වගේ ලස්සන රටාවන් අපි හොඳින් අධ්‍යයනය කිරීම, ඒවා අපි අධ්‍යයනය කරලා ඒවා අපි විවිධ තැන්වලට යොදා ගැනීම. ඒක නිසා මෙතෙන් සිට ඕනෑම අවස්ථාවක භාග දෙකක් සමාන නම් හරස් ගුණිතයන් සමාන බව දරුවෝ අමතක කරන්න එපා. දැන් අපේ සරල සමීකරණයට අපි ආපසු යමු. අපට හමු වුණේ භාග සහිත සරල සමීකරණයක්. 2 යට 2x ධන 1 සමානයි, 4 යට 5x ඍණ 1. බලන්න මේ භාග දෙක සමානයි. එහෙමනම් අර කියපු මූල ධර්මයේ ඒ කියපු ලක්ෂණේ මෙතෙන්වත් පොදුයි නේද? අපි මේ 2 5x ඍණ 1ෙන් ගුණ කරනවා. ඒ ගුණිතය සමාන වෙනවා 4 හා 2x ධන 1ේ ගුණිතයට. එවිට අපට ලැබෙනවා වරහන් සහිත මේ දෙවිනි පේළිය දක්වන ආකාරයේ සමීකරණයක්. දැන් මේ සමීකරණය විසඳන්න නම් අපි දන්නවා වරහන් ඉවත් කළ යුතුයි. ඒක නිසා අපි දෙකෙන් ගුණ කරනවා. 10x ධන 2 ඍණ 1ෙන් ගුණ කළොත් ඍණ 2 සමානයි 4 2x ගින් ගුණ කළොත් 8x ධන 4. මේ විදිහට තියෙනවා. දැන් මේකෙදී අපි ඊළඟට බලන්න ඕනේ සජාතීය පද තියෙනවා දෙපැත්තේ. එක පැත්තක 10x අනිත් පැත්තේ 8x. දැන් මගේ අරමුණ මේ මගේ දකුණු අත පැත්තේ තියෙන 8x කියන පදේ නැති කර ගැනීම. මොකද සමීකරණය විසඳනද x පද අර නොදන්නා පද එකපසකත් සංඛ්‍යා අනෙක්
පස තිබුණොත් ගොඩක් පහසුයි. ඒක නිසා අපි කරන්නේ ධන 8x කියන පදේ නැතිකරන්න ඒ පැත්තෙන් 8x අඩු කරනවා සමබරතාවයේ රැකෙන්න ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් අපි දෙපසින්ම 8x අඩු කරනවා. දැන් වෙන්නේ මොකද්ද? දකුණු අත පැත්තේ 4 පමණ ඉතිරි වෙන්නේ ධන 8x ඍණ 8x 0 වෙනවා. වම් අත පැත්තේ තියෙනවා 2x ඍණ 2 ධන 2. එතකොට එතන වෙන්නේ 2x 10x අඩු කිරීම 8x. එහෙම නැත්නම් 10x ඍණ 8x. එතන සජාතීය පද දෙකක්. ඒ සුළු කරන්න ඕනේ. 2x. අර මම කියපු කරුණු මේ තැන්වල යෙදෙනවා. දරුවෝ ඒවා නිරීක්ෂණය කරන්න ඕනේ හොඳින්. 2x ඍණ 2 සමානයි 4යි. මේ සරල සමීකරණය අපි දෙපසටම 2ක් එකතු කරනවා. එවිට 2x සමානයි 6 ලෙස මේ තවදුරටත් සරල වෙනවා. දෙපසම අපි දෙකෙන් බෙදනවා. එවිට x සමානයි 3 කියලා අපට ලැබෙනවා අගයක්. හොඳයි. ඉතින් මේ වගේ අපිට මේ ජීවිතයේ අභියෝග ජයගන්න ගැටලු සමීකරණ බවට පත් කරලා විසඳන්න මේ සමීකරණ පිළිබඳ දැනීම ඉවහල් වෙනවා. මම සර්ගෙන් ඉල්ලා සිටිනවා මේවා මේ ගැටලු වලට යොදාගන්නේ කොහොමද කියලා දරුවන්ට පැහැදිලි කරලා දෙන්න කියලා. හොඳයි. ලෙසි සර් පාවිච්චි කළ සමීකරණ කීපයකට ප්‍රත්‍යක්ෂ යොදාගන්න හැටි ඒවායේ අනුක්‍රමිකතාවය පිළිබඳ තා මැනවින් පැහැදිලි කළා. ඔබට ගැටලු කීපයක් විසඳන ආකාරය ඉදිරිපත් කළා. ඒ වගේම අපිට මේක සමීකරණ ස්වරූපයෙන්ම ගණිතයේදී ලැබෙන්නේ නැහැ. අපිට ලැබෙන බොහෝ විට ගැටලු. ඒ ගැටලු අපිට සමීකරණයක් තුළ පිහිටුවා ගන්න සිදු වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම තියෙනවා. අපි ගැටලුවක් ගමු. ඍජු කෝණාශාකාර පිට්ටනියක දිග පළලමින් දෙගුණයක්. පිට්ටනියේ පරිමිතිය මීටර 600 නම් දිගයි පළලයි සොයන්න. ඒතර අපි දන්නවා පළල තමයි දිගින් අඩු පැත්ත, කෙටි අගය, දිග ඊට වඩා විශාලයි. එතකොට අපි දන්නේ නැහැ දිගත් දන්නේ නැහැ පළලත් දන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා මෙතෙන්දී අපි අඥාත පදයක් හොදාගෙන නැත්නම් අපි මෙතන යොදා ගන්නවා පළල පැත්ත x කියලා උපකල්පනයක්. උපකල්පනයක් හොදා ගන්නවා x කියන්නේ පළල. එහෙනම් මේ සඳහන් වෙනවා දිග පළල වගේ දෙගුණයක්. එහෙනම් දිග ඒ වගේ දෙගුණයක් 2x වෙනවා. දැන් පරිමිතිය කියන්නේ අපි දන්නවනේ වටේ දිග. එහෙනම් වටේ දිග වෙන්නේ 2x වාගේ වා දෙකුයි x වාගේ වා දෙකුයි. ඉතින් පරිමිතිය පිළිබඳ අගයක් දීලා තියෙනවා මීටර 600යි. එහෙනම් අපිට පුළුවන් පරිමිතිය පිළිබඳ ප්‍රකාශනයක් ලියන්න. කොහොමද 2x එකතු කිරීම 2x, දිගවල දෙක, පළලවල දෙක x එකතු කිරීම x. එතකොට මේ සියල්ල එකතු වුණාම 600යි. අපි 2x 2x x සහ x එක්ක වුණාම 6x, 6x සමානයි 600යි. දැන් අපි දන්නවා අපි මේ වැනේට ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරගෙන ආවා සමීකරණ විසඳන්න. එහෙනම් 6x වලින් x 6න් ගුණ වෙලා තියෙන. එහෙනම් ගුණිතය අයින් කරන අපි 6න් බෙදන්න ඕනේ. එහෙනම් දෙපසම අපි 6න් බෙදුවා. 6න් බෙදුවාම x සමානයි 100යි. x කියන්නේ පළල 100යි. එහෙනම් දිග මීටර 200යි. දිගයි පළලයි අපිට විසඳන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි තවත් ගැටලුවක් බලමු. මේ මට මතක හැටියට 1985 විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටලුව. එහි තියෙනවා බොහොම ලස්සන ගැටලුවක් බලන්න. මා ළඟ තියෙනවා රුපියල් 2 සහ 5 එකාසි 20ක්. ඒවායේ වටිනාකම රුපියල් 64යි. සරල සමීකරණ ඇසුරෙන් මා ළඟ ඇති රුපියල් 5 එකාසි හා 2 එකාසි ගන්න සොයන්න. දැන් හොඳ අවස්ථාවක් ගැටලුව තියෙන මා ළඟ රුපියල් 2යි 5 එකාසි 20ක් තියෙනවා. ඒවයි වටිනාකමක් දීලා තිනු රුපියල් 64ක්. දැන් සරල සමීකරණයක් ගොඩනගා ගන්න. අපි 2 කාසි දන්නෙත් නෑ, 5 කාසි ගන්න දන්නෙත් නෑ. හැබැයි කාසි 20ක් තියෙනවා. එහෙනම් අර කලින් වගේම අපි උපකල්පනයක් හොදා ගන්නවා. 5 කාසි ගන්න x කියලා. එතකොට 5 කාසි x වුණොත් අපි දන්නවා 2 කාසි 5 කාසි 20ක් නේ තියෙන්නේ. එහෙනම් 2 කාසි ගන්න 20ෙන් x අඩු වෙන්න ඕන. ඕනේ ප්‍රකාශනයක් ලැබුණා. 2 කාසි ගන්න 20 ඍණ x. 5 කාසි ගන්න x. එහෙනම් 5 කාසි x වල වටිනාකම පිළිබඳව අපි ලියන්න පුළුවන්. 5 කාසි 2ක් 10යි, 5 කාසි 3ක් 15යි. එහෙනම් 5 කාසි x වල වටිනාකම 5x. ඒ වගේම 2 කාසි 2ක් 4යි, 3ක් 6යි. එහෙනම් 2 කාසි 20 ඍණ x වල වටිනාකම 2වරක් 20 ඍණ x. දැන් අපිට ලැබෙනවා මේ ප්‍රකාශන දෙක එකතු කරපුවාම අපි දන්නවා 5 කාසි වල වටිනාකමයි 2 කාසි වල වටිනාකමයි එකව කරපුවාම මුළු වටිනාකම රුපියල් 64යි. ඔන්න සමීකරණයක් ගොඩනගෙනවා. කොමක්ද? 5x එකතු කිරීම 2වරක් 20 ඍණ x සමානයි 64යි. දැන් මේ විසඳන්න පුළුවන්. අපි අර යොදාගත්තනේ අනුක්‍රමිකතාවයක්. එහෙනම් 5x ධන අපි මේ වරහන් ඉවත් කරන්න ඕනේ පළමුවෙන් 20 දෙකින් ගුණ වුණාම 40යි. ඒ වගේම ඍණ x දෙකින් ගුණාම ඍණ 2x සමානයි 64. අපි සජාතීය පද එකතු කරනවා 5x වලින් 2x අඩු වුණාම 3x,
දන 40 සමානයි 64යි. අපි කලින් කතා කළා සඳහන් කළා මුලින්ම අයින් කරන්න ඕනේ එකතු කිරීමේ ගණිත කර්මය 40. එහෙනම් 40 දෙපැත්තෙම අයින් කරනවා. දෙපැත්තෙම 40 40 අයින් කරපුවාම 3x වලින් 3x දන 40න් 40ක් අඩු වුණාම 3x ඉතුරු වෙනවා. 64න් 40ක් අඩු වුණාම 24යි. දැන් සමීකරණය තවත් සරල වුණා. දැන් තියෙන 3x සමානයි 24යි. x සම්තර සම්බන්ධයේ 3 ගුණිතයක්. එහෙනම් ගුණිතය ඉවත් කරන්න අපි එහි ප්‍රතිලෝම ක්‍රියාවලිය කරනවා. 3න් බෙදන්න ඕනේ. එහෙනම් 24ත් 3න් බෙදන්න ඕනේ දෙපැත්ත සමතුලිත වෙන්න. දැන් 3 3න් බෙදුනාම x ලැබෙනවා. 24 3න් බෙදුනාම 8යි. එහෙනම් x කියන්නේ 8යි. ඔන්න x වලගේ අපි හොයාගත්ත x කියන්නේ පහේ කාසි ගන්නනේ. පහේ කාසි ගන්න 8යි. එහෙනම් දෙකේ කාසි ගන්න එක හරි ලේසි පහසුවෙන් හොයන්න. අපි දන්නවා දෙකේ කාසි තියෙන 20ෙන් x අඩු වුණාම එහෙනම් 20ෙන් පහේ කාසි x 8ක් අඩු වුණාම 20ෙන් 8ක් 12යි. දැන් බලන්නකො මේ ගැටලුව බොහොම ලස්සනට සරල සමීකරණයක් ආකාරයෙන් අපි විසඳපු ආකාරය පිළිබඳව. එතකොට මේ වගේම අපිට තියෙනවා තවත් සමීකරණ විසඳීම්වලදී අපි ඒවට කියනවා ඒකජ සමීකරණ කියලා. ඒකජ සමීකරණ ඒකජ සමගාමී සමීකරණ කියලා තියෙනවා. මෙහි තියෙන විජගන්ති විශේෂයක් තියෙන්නේ අපි අගය නොදන්න මොනවා හරි රාශියක් තියෙනවා නම් රාශි කීපයක් තියෙනවා නම් ඒව යොදාගෙන සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. මේ සම්බන්ධතා අර රාශි ආශ්‍රයෙන් අපිට යොදා ගන්න පුළුවන් මේ සම්බන්ධතා. මේ නොදන්න රාශි වලට අපි කියනවා අඥාත රාශි කියලා. අඥාත කියන්නේ නොදන්න කියන පදේ. එයින් එහෙම අඥාත රාශි කීපයක් සම්බන්ධ කරලා දෙක අඥාත රාශි දෙකක්. දැන් A ධන B සමානයි 7 කියන එක අපි හඳුන්වන ඒකජ සමීකරණයක්. ඒ වගේම A ධන 2 B සමානයි 11 කියන එකත් ඒකජ සමීකරණයක්. දැන් අපිට තියෙන A ධන B සමානයි 7න් A වලාගේවත් B වලාගේවත් හොයාගන්න බෑ. ඒ නිසා අපි තවත් එවැනි ඒකජ සමීකරණයක් සම්බන්ධ කරනවා. දැන් ඒ දෙකම එකිනෙකට සමගාමී. අන්න ඒ නිසා ඒ සමගාමී සමීකරණ දෙක විසඳලා අපිට මේ A හා B වගේ හොයන්න ඕනේ. හොයන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි විශේෂත්වයක් තියෙනවා. මෙහිදී අපි A වලත් B වලත් එකවර හොයන්න බැරි නිසා අපිට සමහර විට මේ අඥාත පදයෙන් එක පදයක් ඉවත් කරගන්න ඕනේ. කොහොමද ඉවත් කරගන්නේ? ඉවත් කරගන්න නම් අනිවාර්යයෙන් ඒ වගේ ඉවත් කරගන්න පද දෙකේ සංගුණක සමාන වෙන්න ඕනේ. එතකොට සංගුණක සමාන වුණ පමණින්ම අපිට මේ වැඩේ ඉවත් කරන්නත් බෑ. අපිට යම් ගණිත කර්මයක් කරන්න වෙනවා. ඒ ගණිත කර්මය එකතු කිරීම හෝ අඩු කිරීම කරන්න ඕනේ. දැන් මෙතෙන්දි දරුවන් මාතක තබාගත යුතු වැදගත්ම දෙයක් තියෙනවා. අපි යම් අඥාත පදයක් ඉවත් කරගන්න නම් පද දෙකෙන් එකක් ඉවත් කරන එක ඒ අඥාත පද දෙකේ සංගුණක සමාන වෙන්න ඕනේ. අන්න සමාන සංගුණක දෙක ඉවත් කරගන්න නම් ඒ සමාන සංගුණක දෙකේ ලකුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ලකුණු දෙකම සමාන නම් අපි හිතමු දෙකම ධන කියලා, එහෙම නැත්නම් දෙකම ඍණ කියලා. අපි එක් සමීකරණයකින් අනිත් සමීකරණය අඩු කළොත් තමයි ඒ අඥාත ඉවත් වෙන්නේ. එහෙම නැත්නම් ලකුණු දෙකම අසමාන නම් අපිට පුළුවන් ඒ දෙක එකතු කරලා ඒ අඥාත පදය ඉවත් කරලා අනික් අඥාත පදයගේ හොයාගන්න. දැන් මේ බලන්න ඒ ධන B සමානයි 7 කියන සමීකරණේ ඒ වල සංගුණකයේ සමානයි. දෙවන සමීකරණෙත් ඒ වල සංගුණකයේ සමානයි. එහෙනම් අපි කළ යුත්තේ මේකේ සංගුණක සමාන පද දෙක ලකුණු බලපුවම ලකුණු සමානයි නේද අඩු කරන්න ඕනේ. අපිට පේනවා සමීකරණ දෙක දිහා බලපුවම දෙවන සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරොත් තමයි ලේසි. ඒ නිසා අපි දෙවෙනි එකකින් පළවෙනි එක අඩු කරනවා. ඕනනම් පළවෙනි එකකින් දෙවෙනි එක අඩු කරන්නත් පුළුවන්. නමුත් සමීකරණ දෙක දිහා හොඳින් බලපුවම අපිට පේනවා දෙවෙනි සමීකරණය විශාලයි ඒකෙන් අඩු කරන්න පුළුවන් කියලා එක. එහෙනම් අපි A ධන 2 B වලින් අඩු කරනවා. විශේෂයෙන් දරුව සැලකිලිමත් විය යුතු වැදගත් දෙයක් තියෙනවා. අපි අඩු කිරීමක් කරනවා නම් සමීකරණයක අඩු කිරීමේ ක්‍රියාවලිය වරහන් තුල දෙවන සමීකරණය ලියන්න ඕනේ. දැන් මේ බලන්න A ධන 2 B වලින් අපි අඩු කරන්නේ A ධන B කියන සමීකරණේ වම් පැත්ත. එතකොට ඒක අපි වරහනක් තුල ලියන්න ඕනේ අඩු කිරීමේ A ධන B. නැත්තම් වරදින්න තියෙන ඉඩ වැඩි වෙනවා. ඒ නිසා ඔබ සුළු කිරීම වලදී වරහණ ඉවත් කරනකොට සුළු කිරීම වලදී වරද ගන්න නිසා අනිවාර්යයෙන්ම අර වරහණක් තුල A ධන B කියන එක ලියන්න ඕනේ. A ධන 2 B දෙවන සමීකරණේ වරහණක් තුල ලියන අඩු කිරීම යටතේ සමානයි 11න් 7ක් අඩු වෙනවා. දැන් බලන්න වරහණ ඉවත් කරපුවාම A ධන 2 B ඍණ ලකුණෙන් අපි වරහණ තුල තියෙන ඒවා ಗುಣ වෙනවා. එතකොට ඍණේ ධන B ඍණ වලින් ಗುಣ වුණාම ඍණ B. දැන් සමීකරණය ලැබෙනවා A ධන 2 B ඍණ A ඍණ B සමානයි 4යි. දැන් බලන්න ධන A ඍණේ අපිට සුළු කරලා දාන්න පුළුවන් වරහණ ඇතුළේ. ඊළඟට 2 B වලින් B අඩු කළ හැකි. එහෙනම් B වලින් 2 B වලින් B අඩු වුණාම B විතරයි ඉතුරු වෙන්නේ. B සමානයි 11න් 7ක් 4යි. ඊට පස්සේ අපිට පුළුවන් මේ B වල අගය අර පළවෙනි සමීකරණය හෝ දෙවෙනි සමීකරණය යොදලා ආදේශ කරන්න. අපි කියනවා B වල අගය පළවෙනි සමීකරණේ ආදේශ කිරීමෙන් ඒ යොදනවා. එහෙනම් A ධන B සමානයි 7යිනේ පළවෙනි සමීකරණේ. දැන් B වල අගය අපි හොයාගත්තා
හතරයි. එහෙනම් ඒ ධන හතර සමානයි හතයි. අන්න කලින් වගේ සරල සමීකරණයක් අපිට ලැබුණා. එහෙනම් ධන හතර ඉවත් කරන්න අපි දෙපසින්ම හතරක් අඩු කරනවා තුනිත වෙන්න ඕන නිසා. එක පැත්තෙන් හතරක් අඩු කළා. එහෙනම් අනිත් පැතුනත් හතරක් අඩු කරනවා. එහෙනම් ඒ ධන හතරෙන් හතරක් අඩු වුණාම හතරයි හතරයි සුළු වෙනවා. ඒ ඉතිරි වෙනවා හතෙන් හතරක් අඩු වුණාම තුනයි. එහෙනම් ඒ වලට අගයක් එනවා තුනයි. B සමානයි හතරයි. A සමානයි තුනයි කියන අඥාත පද දෙකටම නිවැරදි උත්තර ලැබුණා. හොඳයි. මම ලෙස ලෙසට කියනවා තවත් එවැනිම සමීකරණයක් විසඳලා දෙන්න කියලා දරුවන්ට. තවත් දෙයක් මා කියන්න තියෙනවා ඊට කලින්. දැන් මේ ප්‍රකාශන දෙකක් අඩු කරනකොට මේ බලන්න තව විශේෂයක් තියෙනවා. අපි ප්‍රකාශන දෙක අඩු කිරීමේ විශේෂත්වය මේ බලමු. මෙතන තියෙනවා ඔබට සටහනේ පේනවා හත දන තුනෙන් පහ ඍණ දෙක අඩු කරන්න කියලා. ඒ කියන්නේ හත දන තුනයි කියන්නේ කීයද? 10යි. 7යි 3 එකතු වුණාම 10යි. පහෙන් දෙකක් අඩු වුණාම 3යි. එහෙනම් 10ෙන් 3ක් අඩු වුණාම 7 වෙන්න ඕන. ඔන්න අපි දැන් නිවැරදි ප්‍රතිඵලය ලබා ගත්තා. හත දන තුනෙන් පහ ඍණ දෙක අඩු කරන්න. ඒ කියන්නේ හත දන තුනයි කියන්නේ 10යි. පහෙන් දෙකක් 3යි. 10ෙන් 3ක් අඩු වුණාම 7යි. හොඳයි. මේ දෙවන ප්‍රකාශනයේට වරහණක් නොදැම්මොත් මොකද වෙන්නේ බලන්න. ඔන්න තියෙනවා හත දන තුන අඩු කිරීම පහ ඍණ දෙක. උත්තරේ හරියනවාද කියලා බලන්න. හත දන තුන ඍණ පහ ඍණ දෙක. එතකොට මේන් උත්තරය ලැබෙන්නේ මොකද? හත දන තුන 10යි. 10ෙන් පහ 5යි. 5ෙන් දෙකක් ආයේ 3යි. මේක වැරදි. එහෙනම් මේකට වෙන්න ඕනේ වරහණ. අර මා කලින් සඳහන් කළ වරහණේ අවශ්‍යතාවයේ දැඩි ලෙස පෙන්න අවස්ථාවක්. වරහන් සහිත වුණහම මොකද වෙන්නේ? හත දන තුන අඩු කිරීම පහ ඍණ දෙක. එහෙනම් වරහණ තුල තියෙන අගයන් දෙකම ඍණ වලින් වැඩි වෙනවා. ඍණ 5යි. ඍණයි ඍණ වැඩි වුණාම ධන 2යි. දැන් 7යි 3යි 10යි. 10ෙන් පහ 5යි. 5යි 2 එකතු වුණාම 7යි. ඔන්න නිවැරදි පිළිතුර. ඉතින් මේ ක්‍රියාවලියන් පාවිච්චි කරලා තවත් සමගාමි සමීකරණ විසඳන ආකාරය පිළිබඳ ලෙසෙසර අපිට කියලා දෙන්න. ඔව් දරුවනේ, දැන් සර් පැහැදිලි කළා සමගාමි සමීකරණයක් විසඳීමේදී මොනවද අපි අනුගමනය කරන්න ඕනේ ක්‍රියා පිළිවෙල කියන එක. දැන් එතනදී පැහැදිලිවම කිව්වා සංගුණක සමාන විය යුතුයි. එක් අඥාත පදයක් ඉවත් කර එක් අඥාතයක් පමණක් තිබෙන සරල සමීකරණයක් ලබා ගැනීම තමයි අපේ මූලික පරමාර්ථය. ඒ සඳහා ඒ නැති කරන අඥාතය අඩංගු පදයවල සංගුණක සමාන විය යුතුයි කියලා. අපි දැන් සංගුණක අසමාන අවස්ථාව සලකා බලමු. බලන්න මේ සමගාමී සමීකරණයේ දෙස. 3x + 4y = 30. මේක පළමු සමීකරණය. 5x + 2y = 36. මේ දෙවන සමීකරණය. මේ සමීකරණය විසඳලා x කේත් y කේත් අගේ හොයන්න කියලා අපට කියනවා. කොහොමද අපි හොයන්නේ? මේ කියන්නේ සංඛ්‍යා දෙකක් තියෙනවා. එකක 3 ගුණයට අනික 4 ගුණය එකතු වුණොත් 20යි. එකක 5 ගුණයයි අනික 2 ගුණයයි එකතු වුණොත් 36යි. සංඛ්‍යා දෙක හොයන්න කියන ගැටලුව තමයි මේ සමීකරණ විදිහට දීලා තියෙන්නේ. අපි බලමු මෙතන සංගුණක සමාන නැහැ. x කේ සංගුණක 3 හා 5 ලෙස තියෙන්නේ. y කේ සංගුණක 4 හා 2 ලෙස. මගේ මූලික අරමුණක් තියෙනවා. ඒ අරමුණ මොකක්ද? එක් පදයක් නැති කර ගැනීම. ඒ සඳහා වඩා සුදුසු ලෙස මෙතන අපට හැඟෙන්නේ y. මොකද දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කළොත් 2y 4y බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා මම දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරනවා. හොඳයි, දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරමු. හැම පදයක්ම ගුණ කරනද පුළුවන් එකම සංඛ්‍යාවකින් ප්‍රත්‍යක්ෂ අපිට එය උගන්වන කලින්. ඒක නිසා අපි දෙකෙන් ගුණ කරමු. 10x + 2y දෙකෙන් ගුණ කරනොත් 4y = 36 දෙගුණේ 72යි. අපි මේ සමීකරණ නම් කරන්න ඕනේ. මේ හැම එකක්ම විධිමත් ලෙස නම් කළ යුතුයි. අපි මේ 3 සමීකරණය ලෙස නම් කරමු. මේ රවුම් කරලා නම් කරලා තියෙන විදිය හොඳින් බලන්න. හොඳයි, දැන් අපි බලනවා. දැන් 4y පළවෙනි සමීකරණෙත් තියෙනවා, තුන්වෙනි සමීකරණෙත් තියෙනවා. මේ සමීකරණ දෙකෙන් y ඉවත් කරමු. මේ දෙන්නගෙම ලකුණු සමානයි. සර් මුලින් කිව්වා මට ඇහුණා ඒ ලකුණු සමාන නම් අපි කරන්න ඕනේ අඩු කිරීම කියලා. ඒක නිසා මම කරන්නේ මේ ප්‍රකාශන දෙක අඩු කරනවා. 3x + 4y 10x + 4y කියලා පැති දෙකක් තියෙනවා. 30 + 72 තමයි අනිත් පැත්තේ තියෙන්නේ. අපිට මේකේ මේ 3ෙන් 1 අඩු කරන්නත් පුළුවන්, 1ෙන් 3 අඩු කරන්නත් පුළුවන්.
මම තුන්වෙනි සමීකරණය පළවෙනි සමීකරණය අඩු කරනවා ඒ ලියලා මේ භාණ්ඩ එක අපි ලියා දැක්විය යුතුයි 10යි x + 4y දෙවන ප්‍රකාශනය අනිවාර්යෙන්ම වරහණක් තුල ලිවිය යුතුයි 3යි x + 4y වරහණ තුල ලිව්වා 72 අඩු කිරීම 30 ඇයි මෙහෙම ලියන්නේ අපට පුළුවන් අපි ඉගෙනගත් ප්‍රත්‍යක්ෂයේ දෙවෙනි ප්‍රත්‍යක්ෂයෙන් අර සමාන රාශීන් තියෙන ප්‍රකාශන දෙකක් තියෙනවා නම් ඒ ප්‍රකාශනවල වම් අත පැත්තේ අන්තරයේ දකුණු අත පැත්තේ අන්තරයට එක සමානයි කියලා. අන්න ඒ නිසයි අපි මෙහෙම ලිව්වේ ප්‍රත්‍යක්ෂ දැනුමින්. දැන් බලන්න වෙනදී 10i(x) + 4y අර ඍණ ලකුණෙන් වරහන සුළු වෙනවා. ඍණ 3i(x) ඍණ 4y ලෙස 72න් 30ක් අඩු කළොත් 42යි. දැන් මේ +4y ඍණ 4y පද දෙක ශුන්‍ය බවට පත් වෙනවා. ඒක තමයි අපේ අරමුණ උනේ. දැන් අපට සරල සමීකරණයක් ලැබෙන්නේ එහි තියෙන්නේ එක් පද වර්ගයක් පමණයි 10i(x) අඩු කිරීම 3i(x) එහෙම නැත්නම් 10i(x) ඍණ 3i(x) එය 7i(x) ලෙස තනි පදයකට අපට සුළු කරන්න පුළුවන් 42යි 7i(x) 42යි දෙපසම 7ෙන් බෙදුවොත් අපි x සමානයි 6 ලෙස පිළිතුර ලබා ගන්න පුළුවන් මේ x සමානයි 6 කියන පිළිතුර අපි ආදේශ කරොත් අර අපි ලබාගත් සමීකරණ තුනෙන් ඕනෑම එකකට ආදේශ කරන්න පුළුවන් එයින් අපි පහසු සමීකරණයකට ආදේශ කරලා අපි කරන්නේ අනෙක් නොදන්නා පදයේ වෙන y සොයා ගන්නවා x ලාගේ එකට ආදේශ කරමු 3i(x) + 4y 30යි එතකොට x 6 නම් 3 වරක් 6 + 4y = 30යි මේ සරල සමීකරණය දරුවන්ට ඒක දැන් දරුවෝ දන්නවා හොඳින් 6 වරක් 3 18 + 4y 30යි මෙහි +18 නැතිකරන්ඩ ඍණ 18 වැගින් දෙපසටම යොදන්න ඕන 18ක් අඩු කරන්න ඕනේ එහෙම නැත්නම් එවිට 4y = 30න් 18ක් අඩු වෙලා 12 ලෙස එනවා දෙපසම 4ෙන් බෙදුවොත් y = 3 ලෙස අපට ලැබෙනවා ඉතින් මෙතනදිත් අපි තේරුම් ගන්න ඕනේ අපි මේ යෙදුවේ මොනවද ප්‍රත්‍යක්ෂ දැනුම ප්‍රත්‍යක්ෂ දැනුම ඇසුරෙන් තමයි මේ සමගාමී සමීකරණත් අපි විසඳුවේ දෙවෙනි පළවෙනි ප්‍රත්‍යක්ෂ හොඳයි අපි තවත් මෙවැනිම ගැටලුවක් බලමු මේ ගැටලුව අපි මුලින් කතා කරපු ගැටලුව අර මීට කලින් කතා කළා සරල සමීකරණ වලින් විසඳන ගැටලුවක් රුපියල් 2 හා 5 කාසි 20ක් තියෙනවා ඒ වටිනාකම 64යි කියලා මේ අපිට පුළුවන් සමගාමී සමීකරණයක් බවට පත් කරන්න කොහොමද 5 කාසි ගන්න x 2 කාසි ගන්න y කියලා ආඥාත පද දෙකක් යොදා ගන්නවා එහෙනම් දැන් අපිට පුළුවන් කාසි 20යි නේ තියෙන්නේ x + y = 20යි ඒ වගේම 5 කාසි x වල වටිනාකම 5x වෙනවනේ 2 කාසි y වල වටිනාකම 2y වයිනේ එහෙනම් අපිට පුළුවන් ඒවයි වටිනාකම් පිළිබඳව සමීකරණයක් ගොඩනගා ගන්න 5x + 2y = 64යි කියන එක දැන් බලන්න සමගාමී සමීකරණ දෙකක් හැටියටත් අපිට අර කලින් සමීකරණේ කලින් ගැටලුව විසඳන්න පුළුවන් සමීකරණ දෙකක් ආවා x + y = 20යි 5x + 2y = 64යි දැන් මෙහිදී සංගුණක සමාකරණ කරන්න අපි පළවෙනි සමීකරණේ x වල සංගුණක සමාකරණ කරන්න පළවෙනි එක දෙකෙන් ගුණ කරන්න වෙනවා පළවෙනි එක දෙකෙන් ගුණ කරපුවාම 2x + 2y = 20යි. දෙවන සමීකරණේ 2y තියෙනවා. එහෙනම් දැන් අපි කරා යුත්තේ 5x + 2y දෙවන සමීකරණේ තුන්වෙනි සමීකරණය අඩු කරනවා. 5x + 2y වලින් අඩු කරනවා 2x + 2y = කියන එක අඩු කරපුවාම එහා පැත්තේ 64 න් අපි 40ක් අඩු වෙන්න ඕනේ. කලවෙනි අවස්ථාවේදී 2x + 2y = 40 එන 64 න් 40ක් අපි අඩු කරනවා. දැන් ලැබෙන්නේ මොකද්ද වරහණ ඉවත් කරපුවාම 5x + 2y වරහණ ඉවත් වුණාම -2x -2y = 24යි. -2y -2y සුළු වෙන බව ඔබට පේනවා. 5x වලින් 2x අඩු වුණාම ලැබෙනවා 3x = 24 කියන ප්‍රකාශනය ඉතාමත් සරල ප්‍රකාශනයක්. දැන් මේ සමීකරණය විසඳන්න අපි 3ෙන් බෙදරපුවාම x = 8 කියන උත්තරය ලැබෙනවා. x වල ආගේ 8 නම් අපි ඒ ආදේශ කරන්න පුළුවන් අර කලින් විදිහට පළවෙනි සමීකරණය. අපි දන්නවනේ කාසි දෙකේ මේ එකතුව කාසි 20ක්නේ. එන x 8යි y දන්නේ නැහැ 8 + y 20යි අපි කලින් පාවිච්චි කළා සංගුණ මේ පදවල ඉවත් කරන්න මොකද්ද 8 ඉවත් කරන්න ඕනේ y තනි කරගන්න එහෙනම් දෙපසින්ම 8 බැගින් අඩු කළා එන 8ෙන් 8ක් අඩු වුණා y ඉතුරු වුණා 20ෙන් 8ක් අඩු වුණාම 12යි එහෙනම් y කියන්නේ 12යි 2 කාසි 12යි 5 කාසි 8යි බලන්න සමීකරණ දෙකක් අපි ගොඩනගලා මේ සමීකරණ විසඳීම් අපි එහෙම නැත්නම් ගැටළු විසඳීම් කළා හොඳයි දරුවනේ අපි අද උපත් සමග කතා කළේ සමගාමී සමීකරණ හා සරල සමීකරණ විසඳන ආකාරයේ එහි අනුක්‍රමිකතාවයේ එහි පාවිච්චි කරන්න ඕන දේවල් පිළිබඳව මේ සියල්ල පාවිච්චි යොදාගෙන ඔබ තවත් සමගාමී සමීකරණ හා සරල සමීකරණ විසඳලා පන්ති පොත හා ගුරු මහත්මාත්මින් එකතු වෙලා තවත් සමීකරණ විසඳලා
අපෝ සාමාන්‍ය පිළ විභාගයට සූදානම් වෙන්න ඔබට හොඳ ජයග්‍රහණයක් ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමින් අදින් අප අද අපි උමින් සමුගන්නවා. ආයුබෝවන්.